පසුගිය රජයේ සංචාරක සහ ක්‍රීඩා අමාත්‍යාංශවල සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතාවයන් පිළිබඳ සකස් කෙරුණු වාර්තාව අද අග්‍රාමාත්‍යවරය වෙත බාර දීම සිදු කෙරුණා. වාර්තාව බාර දෙනු ලැබුවේ සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය රජය යටතේ ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශවල සිදු වූ අක්‍රමිකතාවයන් සුවා බැලීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුව කරුණු 18ක් ඇතුළත් වාර්තාවක් අද අගමැතිතුමා වෙත බාර දුන්නා. ඉතින් මේ වාර්තාවේ කරුණු 18ක් සම්බන්ධව කරුණු හෙළි වෙලා තිබෙනවා. ශ්‍රී සුකද්දාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ මීටර 400 කෘත්‍රිම ධාවන පට ඉදි කිරීම, ජාත්‍යන්තර ක්‍රිකට් විකාශන ආයතන සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වෙලා තිබෙනවා. නොයෙකුත් දේවල් හෙළි වෙලා තිබෙනවා. සමහර පිරිස් අද අපි මේ ඉන්ටරිම් කමිටීස් පත් කරලා යනකොට ඉන්ටරිම් කමිටීස් වල හිටිය කට්ටියම අද ඒවට චෝදනා කරනවා. හරිම අරුමු පුදුම ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ වාර්තාව අපි බලාපොරොත්තු වෙනවා ලබන සඳුදා තමුන්නාන්සලට මාධ්‍යයට මේ සම්පූර්ණ වාර්තාව ලබා දෙන්න. ත්‍රිපුද්ගල කමිටියේ වාර්තාව මට බාර දීලා තියෙනවා. තියෙන මේ රටේ දූෂණය හැම අංශයටම ගියා. ක්‍රීඩාංශයේ දේශපාලනීකරණයක් සිදු වුණා. ක්‍රීඩාංශයේ දූෂණය ඇති වුණා. අපි කියන්නේ මේ ක්‍රීඩාවේ දූෂණය තියන්ට බෑ. දූෂණය අයින් කරන්න ඕනේ. දේශපාලනය අයින් කරන්න ඕනේ. ඒක ජාතික මට්ටමේ විතර නෙමෙයි ජාත්‍යන්තර මට්ටමේ. මේ වාර්තාව ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණ නියෝග නොතකා අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දස දිනක ඇතුළු පුද්ගලයන් 27 දෙනෙකු අධිකරණයට අපහාස සිදු කළ බව පවසමින් කුරුඳුවත්ත පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව වග උත්තරකරුවන් 27 දෙනාට මේ මාස 8 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද නොතිසි නිකුත් කළා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබූ අතර එදින එම කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා. එම තහනම් නියෝගයෙන් නොතකමින් අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණයක නිරත වීමෙන් අධිකරණයට අපහාසයක් වූ බව සලකමින් කුරුඳුවත්ත පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට වාර්තාවක් ඉදිරිපත් කළා. එම වාර්තාව සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දස දෙනෙකු ඇතුළු විත්තිකරුවන් 27 දෙනෙකුට ලබන මැයි මාස 8 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කළා. දල සලහ පෙරුම ජානක ප්‍රියන්ත බණ්ඩාර, සරත් වීරසේකර, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, උදිත ලොකු බණ්ඩාර, වීරකුමාර දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොතීසි නිකුත් කර තිබෙනවා. එසේම බස්නාහිර පළාත් සභා මහඇමති ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොජර් සෙනවිරත්න, ජගත් කුමාර යන පළාත් සභා මන්ත්‍රීවරුන්ට එරෙහිවද නොතීසි නිකුත් කළා. මේ අතර සමස්ත ලංකා භික්ෂු සම්මේලනයේ ලේකම් පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමි, නාරාහෙන්පිට අභිහාරාමේ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවේනාධිපති ආචාර්ය පූජ්‍ය මැදගුඩ අබේතිස්ස හිමි, රාවණාබලයේ සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂුන් වහන්සේලා කිහිප නමකටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කළා. අධිකරණ නියෝගයක් තිබියදී එයට පටහැනිව කටයුතු කිරීම, එය අධිකරණයට අපහාස කිරීමක්. ඒ අනුව අද දින ඒ පිළිබඳව කරුණු වාර්තා කළා ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත. එම කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එම උද්ඝෝෂණය මෙහෙවන ලද බවට හඳුනා ගන්නා ලද 27 දෙනෙකුට එළමෙන මැයි මාස 8 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ පෙනී සිටින ලෙසට අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. නොතීසියක් නිකුත් කර තිබෙනවා. අල්ලස් දූෂණ පිළිබඳ කරනු ලබන පරීක්ෂණවලට එරෙහිව ගොඩනැගී ඇති කණ්ඩායම ජාතිවාදීන්ද වන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අද පස්වරුවේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්. අල්ලස හා දූෂණය පිළිබඳ කරන පරීක්ෂණවලට එරෙහිව ව්‍යාපාරයක් ගොඩනගන තත්ත්වයක් අපිට පෙනී ගිහිලා තියෙනවා. මේක පාර්ලිමේන්තුවේ පටන් ගත්තා. අපිට සතුටක් තියෙනවා පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය ගැන එකතකින් මේ රටේ පුරවැසියන්ට වඩා ඉහළින් ගුවනින් ගිය මිනිස්සු සම්මත වෙන්න කලින්ම දහනමන සංශෝධනය හොරු සහ හොරු වෙනුවෙන් පිනිස්න කණ්ඩායම කාපට් එකට දාන්න
අපිට පුළුවන් වුණා. ඒ නිසා 19 සම්මත වුණොත් මීට වඩා දේවල් මෙරටේ මිනිසුන්ට ලබා ගන්න පුළුවන්. දැන් මේ ඊයේ පවත්වපු උද්ඝෝෂණයට සහභාගී වෙච්ච කණ්ඩායම මේ ඔසවාගෙන හිටපු ජාතික කොඩිය පිළිබඳව අපි ටිකක් විශ්මයටපත් වුණා. මේ ජාතික කොඩියේ මේ සුළු ජාතීන්ගේ නියෝජනය සඳහා තිබෙන මේ තීරු දෙක නැහැ. ඒ කියන්නේ මේ හොරු වෙනුවෙන් හොරු අපිට පේනවා හොරු වීමට අමතරව ජාතිවාදීින්ද වෙන බව. මෙතර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට ඊයේ පැවති උද්ඝෝෂණයේදී යම් පිරිසක් විසින් විකෘති කරන ලද ජාතක කොඩියක් ගෙනවෙත් තිබීම පිළිබඳව පිවිතුරු හෙළරුමේ අද නිවේදනයක් මගින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කර තිබුණා. ජනමාධ්‍ය හරහා ආරාධනා කර පොදු ස්ථානයක පැවැත්වෙන විරෝධතාවයකට පැමිණෙන පිරිස පිළිබඳ සංවිධායකින්ට පූර්ණ වගකීමක් ගත නොහැකි බවද එම නිවේදනයේ සඳහන් වෙනවා. කෙසේ වෙතත් අප ජාතියේ සංකේතයක් වන ජාතික කොඩිය අප විසින් නායකත්වයේ දෙන ලද විරෝධතාවයකදී විකෘති කර ප්‍රදර්ශනය කිරීම පිළිබඳ අප කනගාටු වෙමු යනුවෙන්ද පිවිතුරු හෙළවරුමේ සිය නිවේදනයේ සඳහන් කරනවා. මෙතර අද පැවති මාධ්‍ය හමුවකදී දැල සලහ පෙරම මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. කොඩියට ඉතාම සමාන හැඩහුරුකමකින් සහිතම කොඩිය උද්ඝෝෂණ සංවිධායකරුන් විසින් නිකුත් කරනු ලැබුවක් නෙමෙයි. ඔබම පිළිගන්නවා ඇති දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකදී හඳුනාගත් චරිත වගේම හඳුනා නොගත් අය ඕනතරම් ඒකට සම්බන්ධ වෙනවා. එවැනි කුඩා කණ්ඩායමක් විසින් එම කොඩි බෙදාහැර දෙමින් ඒ පිළිබඳව අපි ප්‍රසිද්ධියේම අපේ කනගාටුව පළ කරන විතරක් නෙවෙයි සමාව ඉල්ලනවා. ඒක නොවිය යුතුව තිබුණු දෙයක්. මින් අනතුරුව කුමන තත්වයක් යටතේවත් අපේ දායකත්වය මෙහෙවීම සහිත කිසියම් උද්ඝෝෂණයකදී එවැනි ක්‍රියාමාර්ගයක් ඇති නොවන්නට අපි වග බලා ගන්නවා. තවත් දේශීය තොරතුරු මේ විරාමයෙන් පසුව. සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දේශපාලන හිතවත්කම් මත සමෘද්ධි අරමුදල් බෙදා දෙමින් ඇති බවට චෝදනා කරමින් සමෘද්ධි නිලධාරීන් අද පෙරවරුවේ සෙත්සිරිපාය සමෘද්ධි අමාත්‍යංශයේ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. දෙවෙනි දිස්ත්‍රික්ක කිහිපයක සමෘද්ධි නිලධාරීන් සහ සමෘද්ධි ලාභීන් පිරිසක් විරෝධතාවයේ සඳහා එක්ව සිටියා. අද පෙරවරුවේ මෙම විරෝධතාවය ආරම්භ වුණේ බත්තරමුල්ල දියතු වෙන ඉදිරිපිටින්. නව රජය බලයට පත්වීමෙන් අනතුරුව නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් දේශපාලන හිතවත්කම් මත සමාජිකත්වයේ පවා නොමැති සිය පක්ෂ ආධාරකරුවන්ට සමෘද්ධි අරමුදල් ලබා දෙන බවට විරෝධතාකරුවන් චෝදනා කර සිටියා. අනතුරුව විරෝධතාකරුවන් පාගමනින් සෙත්සිරිපාය සමෘද්ධි අමාත්‍යංශය වෙත ගමන් කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, අරුන්දික ප්‍රනාන්දු සහ රංජිත් සොයිසෑන මහත්වරුන් එක්ව සිටියා. අමාත්‍යංශ ඉදිරිපිට රැස් වූ පිරිස එහි බිම වාඩි වී සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් විරෝධතාව පළ කළා. ජනතාව රුපියල් 5-10 එකතු කරලා මේ ව්‍යාපාරය ශක්තිමත් කරයි. නමුත් සජිත් ප්‍රේමදාස විෂයභාර අමාත්‍යවරයා සහ මේ රජය ඔවුන්ගේ දේශපාලන හිතවතුන්ට රුපියල් 100,000 බැගින් මේ දුප්පත් මිනිස්සුන්ගේ අරමුදල් ලබා දීලා මේ ව්‍යාපාරය විනාශ කරන්න සූදානම් වෙනවා. මහ ලොකුවට කන්දක් පිළිලාලා මී පෙටියක් වදපු රනිල් මෛත්‍රී ආණ්ඩුවේ දිනසියේ යහපාලන කය පච වෙලාද? අපි සූදානම් අදින් පටන් ගත්ත මේ විරෝධතාවයත් එක්ක රනිල් මෛත්‍රී ආණ්ඩුව යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන. අපි කියන්නේ අපේ ඇමතුමාට, රාගමැතිතුමාට, ජනාධිපතිතුමාට මේ සමෘද්ධි ව්‍යාපාරයේ දේශපාලනීකරණය කරන්න එපා. සමෘද්ධි බැංකුව විනාශ කළා, මහපොළොවට සමතලා කරන්න එපා. කෙසේ වෙතත් මෙම එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට පැවති උත්සවයකදී ප්‍රතිචාර දැක්වුවා. අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනවා අපට විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ඇතුළුව නිලධාරීන් කොට්ටාසය. අපි රට වටේම යහපාලනය තුලින් පොඩි මිනිස්සයට සහන පොලියට ණය ලබා දීගෙන යනකොට මේ අය කුලප්පු වෙලා. කුලප්පු වෙලා විතරක් නෙවෙයි, කුලප්පු වෙලා වලිප්පුවත් හැදිලා. එදා ඒ අය කරේ රජ පුටුවල ඉඳගෙන Tamanට බෙදා ගැනීම. අපි බෙදනවා පොදු ජනතාවට. දැන් එහෙම කරන එක වැරදිලු. සමෘද්ධි ලාභියාගේ සල්ලි හොරා කෑමක්ලු. මම එකක් කියන්න කැමතියි. කවුරු මොන උද්ඝෝෂණ කරත් අභියෝග එල්ල කරන්න එල්ල කරන්න. මම මේ රටේ ජනතාවට ඉස්ම යන්න බෙදනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.
Basil Rajapaksha mahataṭa elliviyati chodanawata wada barapatala chodanawak Sajith Premadasa mahataṭa elliviyati bawa Nivasa ha Samruddhi Rajya Amatya Dilan Perera mahata pavasanawa. Dilan Perera mahata Nivasa Sangvardhana Adhikari pavathi madhya mukadi me bawa kiya sitiya. Samahara waparahimana ratawal api diya waparahim baluwenma Mahinda Rajapaksha mahatya elawannani. Eegulata thibune me vena prashnayak nemei manavikam labor eluwata samahara welata thibuna prashnaya regime change ekak. Rejim change එක උනේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පක්ෂයේ මහලේකම්තුමා හරහා. නිසා ඒගොල්ල බලාපොරොත්තු උච්චරින් රෙජිම් චේන්ජ් එක නෙවෙයි උනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇත්තටම වෙනවා නම් පින් අගමැතිකමක් නේ. බැසිල් රාජපක්ෂ මහත්මයා ලංකාවට එනකොට ආ විශාල දූෂණ වංචා ෆැක්ටරියක් විතර එළියට දෙයි කියලා. හැබැයි අවසානයේ එළියට ආවේ සජිත් ප්‍රේමදාස මහත්මයා රතු එළිය පත්තු කරන චෝදනා ටික. සජිත් ප්‍රේමදාස මහත්මයා ඊටාම හොඳ චේතනාවෙන් වෙන්නට ඕනි. සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ බැංකුවල දෙන මුදල් සමෘද්ධි ප්‍රතිලාභී නොවන අයට ඉතාම අඩු පොලියට දෙන්න ණය යෝජනා ක්‍රමයක් සම්මත කරගත්තා. දැන් ඒක සමෘද්ධි පනතට එකඟ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්මයා කරලා තියෙන්නේ සමෘද්ධි පනතට එකඟ දෙයක්. බැසිල් රාජපක්ෂ මහත්මයා රිමාන්ඩ්ගත කිරීමේ යෝජනාව පිටුපස්සේ මම කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයාට තමයි තරවටුව කරේ කියන්නේ. කිසිම මහත්මය මොකද එතුමාට සජිත් ප්‍රේමදාස කන්වෙන්ස් මහත්මයා කිව්වා ඔයත් දැන් මෙහෙම වැඩක් කරලා තියෙනවා මේක චේතනාව හරි වෙන්න පුළුවන්. හැබැයි මම ඔයාව අතුරුන ගන්න පුළුවන් කියන එකද මේ කිව්වේ කියලා මට සැකයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා දේශපාලනයට එනවා නම් ඒක එතුම අතිඳු කරනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි ලංකාවේ ඉන්න ජනප්‍රියම දේශපාලක. තවදුරටත් ඩීසර් නැක් මහත්මයා නෙමෙයි ජාතිය කියලා. ජාතිය කියන්නේ මහින්ද රාජපක්ෂ. ඒක ඇත්ත. මිනිස්සු මේකේ දිවක් වෙනවා. බැසිල් රාජපක්ෂ මහතා දිවිනැගුමේ මුදල් නිවාසයේ ඉදිකිරීම සඳහා ලබා දුන්නේ කැබිනට් අනුමැතිය මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කැබිනට් මණ්ඩලයේ ගනු ලැබූ තීරණයක් සම්බන්ධයෙන් විශේෂ භාර අමාත්‍යවරයාට පමණක් චෝදනා එල්ල කිරීම අසාධාරණ බවයි ඒ මහතා සඳහන් කරන්නේ. මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින බැසිල් රාජපක්ෂ මහතාගේ සුවදුක්සා බැලීමෙන් අනතුරුවයි. රක්ෂිත බන්ධනාගාර ගත කළ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ගෙවීමේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ සුවදුක්සා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් එම රෝහල වෙත පැමිණියා. බැසිල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේක පරිගැණීමක් නෙමෙයි මේක මේ තීන්දුව අරන් තියෙන්නේ මේ කැබිනට් මණ්ඩලෙන් ගත්ත තීන්දුව තමයි ක්‍රියාත්මක කළේ. බල්බේ යා ගනුදෙනු කෙරලා තියෙන්නේ පුද්ගලික උවමනාවට නෙවෙයි රටේ ජනතාවගේ අවශ්‍යතාව. ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, ඊළඟට නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ ඒක චෝදනා ඉදිරිපත් කරයි. මේ චෝදනාව ඉදිරිපත් කරාට අධිකරණයක් ඉදිරියට ගේන්න ඕන. ගිනාවාම ඉතින් අපි අධිකරණය අපි බලා ගන්නයි. මේ රාජපක්ෂලා හුරු නම් නෙවෙයි. ඒක මං කියන්නේ. මෝඩේකුගේ කතාවලට උත්තර දෙන්න ඕනද? කතානායකතුමාගේ තීන්දුව සහෝදරත්වයෙන් කරන තීන්දුවක් නෙවෙයිනි. ඉතින් ඒ වගේ අද මේකුගේ ඒවට උත්තර දීලා වැඩක් නැහැ. මාධ්‍යෙන් තමයි ලොකු කරන්නේ ඒ වගේ අය. සීයේ ඉවරයි. නැමුණා වෙන්නද? ඉතින් යාලා පොරොන්දු වුණේ සීයේ ඉවරුනාම ජනතාව අතට යනවා ඉදිරියට යනවා කියලා නේද? ඉතින් විධායක ජනාධිපතිතුමනි වෙනස් කරෙත් නැහැ. මේ පනතේ වෙනස් වෙලා නැහැ නේද? වෙනස් වෙලා තියෙන්නේ එකයි කොමිෂන් ටික ඉවර කරන්න යනවා. යාලට ඕන හින්චයි යාලා දාගන්න. දෙපාරක් ඉල්ලපු අයට තවත් ඉල්ලන්න බෑ. මේ ව්‍යවස්ථාව කිසිම ප්‍රශ්නයක් නැහැ වෙනස් කිරීම ගැන. 19 තන්දේ පාවිච්චි කරා කට්ටිය. මේ අතර නීතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව විපක්ෂයේ කටයුතු කිරීම කනගාටුවට කරුණක් බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා. ඒ කිසිම අවස්ථාවකදී අපි හොරෙක් ආරක්ෂා කිරීම සඳහාවත් එහෙම නැත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කරන්නට එපා කියලා කොයියම්ම වෙලාවකවත් අපි උද්ඝෝෂණයක් කරේ නැහැ. විරෝධතාවයක් දැක්වෙන පාර්ලිමේන්තු සභාවාරය කඩාකප්පල් කරන්නට කටයුතු කරන්නේ නැහැ. නමුත් දැන්
අද තත්ත්වයේ අනුව ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් පහුගිය දින හතරවෙනි පාර්ලිමේන්තුවේ ඇති වුණේ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කොටසක් එක්ක ආසු වෙලා කරේ නීතිය ක්‍රියාත්මක කරන්න එපා හොරකම් කරන්නට ඉඩ දීපල්ලා අල්ලස් දූෂණ කොමිසම් සභාව ක්‍රියාත්මක කරන්නට එපා කියන කාරණේ තමයි පාර්ලිමේන්තුව තුලදී ඔවුන් දිගින් දිගටම ගෙනිච්චේ. මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. යලිත් විරාමයක්. පාර්ලිමේන්තුව විසුරා හැරීම සම්බන්ධයෙන් ජනතාවට බොරු නොකරන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තුව පරිශ්‍රයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළා. දවසිය වැඩපිළිවෙල තාම ක්‍රියාත්මක වෙලා නැති බව කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. අද දේශපාලන ස්ථාවර භාවයක් නැති දවසින් සතියෙන් සතිය පවතින ආණ්ඩුවක් බවට පත් වෙලා හමාරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අග්‍රාමාත්‍ය රණ වික්‍රමසිංහ මැතිතුමා පොරොන්දුවක් වුණා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව. අපි කියනවා ජනාධිපතිතුමාටත් අග්‍රාමාත්‍යතුමාටත් පාර්ලිමේන්තුව දැන් විසුරුවා හරින්න. දිනසීය වැඩසටහනේ බොරු කලාමෙන් මේ ගැනත් බොරු කරන්න සූදානම් ඉන්න එපා. 19 ආණ්ඩුක්‍රම වැස්තාව රටට පෙන්නපු ආණ්ඩුක්‍රම සංශෝධනය නෙවෙයි. ජනාධිපතිතුමා සතු බලය පාර්ලිමේන්තුවට දෙනවා නම් අපි බොහොම සතුටුයි. නමුත් පාර්ලිමේන්තුවේ බලය මේ ආණ්ඩුවට සුළුතර ආණ්ඩුවක් වෙලා පාර්ලිමේන්තුවෙන් අරන් පිටර විවිධ සංවිධානවලට දීම එකඟතාවයක් නැහැ. හිටපු ජනාධිපතිතුමා සහ පත්මන් ජනාධිපතිතුමාගේ මේ එකඟතාවයක් නැති බව. මේක දෙන්නම මුණ ගැහිලා මේක සමතයකට පත් කරන්න කියලා ඉල්ලීමක් කරා. අපේ පක්ෂයේ ලේකම්තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මට දැනුම් දුන්නා 25 වෙනිදා සවස 7ට මුණ ගැහෙන්න පුළුවන් කියලා. නමුත් අපි හිතන්නේ මේ වෙලාව එම මුණ ගැහිීමට එච්චර සුදුසු නැහැ බව. දැන් බලන්න රජයේ නිලධාරීන් අරන් ගිහිල්ලා ප්‍රශ්න කරනවා, අරන් ගිහිල්ලා රිමාන්ඩ් භාරයට ගත කරනවා. මම දැක්කා ඊයේ අගමැතිතුමා මාධ්‍යයට කියනවා රාජපක්ෂල සම්පූර්ණයෙන්ම අතුගාලා දාන්න ඕනේ කියලා. එතුමා කියනවා මේ විජේදාස රාජපක්ෂ නෙවෙයි කියලා. ඉතින් මේක වැරදි ක්‍රියාවක්. මේක එකතාවයකට යන්නේ යනවා නම් මේ වගේ ප්‍රකාශන කළ යුතු නැහැ. මේ රටේ නිලධාරීන්ට සහ අනිකුත් අයට දක්වන වැරදි ක්‍රියාවන්. මෙහෙම තියෙද්දි මම හිතන්නේ අපිට එකගතාවයකට එන්න මුණ ගැහෙන්න දැම්ම පුළුවන්කමක් වෙන්නේ නැහැ. අද අග්‍රාමාත්‍යතුමාට විටින් විට රැසින් වලදී කියන්න සිද්ධ වෙලා තියෙනවා. පුද්ගලිකාංශය ගැන මම බලා ගන්නවා, මොකුත් මීට පස්සේ කරදරයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. මේ වෙනකොට වෙන්න ඕනේ ඔක්කොම කරදරේ වෙලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍ර මහ බැංකු අධිපතිවරයා මේ රටට කරපු අලාභයේ පිළිබඳවත් යෝජනාවක් කාර දෙනවා පාර්ලිමේන්තුවට. අර්ජුන මහේන්ද්‍ර මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලලා එතෙන්දී අග්‍රාමාත්‍යතුමා පත් කළා. එතුමාගේ හිතවත් පුද්ගලයන් දෙදෙනෙකුගේ කමිටුවක්. ඒ කමිටුව කියනවා මහා බැංකු අධිපතිවරයා මේ සඳහා ඍජුව සම්බන්ධ නැහැ. එයින් ගම්මේ වෙන්නේ වක්‍රව සම්බන්ධයි. මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති යෝජිත මැතිවරණ ප්‍රතිසංස්කරණ ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සංවිධානය කර තිබුණේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ හෙවත් කැෆේ සංවිධානයේ විසේ. පළවෙනි යෝජනාව කියන්නේ මූලික වශයෙන් කෙටුම්පත් කරලා කැබිනට් එකට අනුමත කරගත්ත යෝජනාව ඊළඟට නැස් පක්ෂයෙන් ඉදිරිපත් කරලා ඒක තමයි 140ක් කේවල ක්‍රමයට එනවා. ඊළඟට 70ක් එනවා අනුපාත ක්‍රමයට. නමුත් මේ අනුපාත සමානුපාතය හදන්නේ අර අන්ද දිනපු අයගේ ඡන්ද අයින් කරලා 105කට අඩු ඡන්ද ගන්න ගත්ත අයගෙන් ඒවත් අයින් කරලා ඒ ඉතිරියෙන් තමයි ඒ අයගේ අනුපාතය හදන්නේ. ඒක අනුපාතය හැදුවම අර තුලනේ ආපහු හරියන්නේ අර වගේ ලොකු රැල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒ තුලනය හරි ගැස්ස. ඊළඟට ඒගොල්ලෝ කියලා තිබ්බා 19ක් ජාතික ලැයිස්තුවේ සාමාන්‍යයෙන් අධිකරණ විදිහට ජාතික සමානුපාතිය ජාතික ඡන්දවලට සමානුපාතියක් යොදලා හදාගන්න කියලා. දැන් ඕකේ ප්‍රභේද ගොඩක් තියෙනවා. දැන් ඉදිරිපත් කරපු ප්‍රභේදයේ ඉහළම අංකය 255. එතකොට මෙතන වෙලා තියෙන්නේ මේ අංක සෙල්ලම නෙමෙයි. අංක සෙල්ලමට වඩා වැදගත් වෙන්නේ අනුපාතයේ ප්‍රශ්නේ. මේ අනුපාතය එහාට මෙහාට වෙන්න පටන් ගත්තොත් උදාහරණයක් හැටියට කේවල ක්‍රමයේ අනුපාතය අපේ මතය අනුව අපේ විශ්ලේෂණ අනුව 160ට වඩා හුඟක් එහා පැත්තට ගියොත් තුළු ජාතික පක්ෂවලට ඒ වගේ අයට ප්‍රශ්න ඇති වෙනවා. බහු මන්ත්‍රී ආසන සෑහෙන ගාණක් ඇති කරොත්. එතකොට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළ තියෙන යෝජනාව අපේ විශ්ලේෂණය අනුව සාමාන්‍යයෙන් සාධාරණ යෝජනාවක් කියලා අපි පිළිගන්නවා.
ලංකා ඉතිහාසයේ පළමු වරකට රාජ්‍ය නායකයෙක් තමන්ගේ බලතල අතහරින්නට සූදානම් කියන පණිවිඩය විවෘතව මේ රටේ ජනතාව හමුවේ නැවත තිබ්බා. ඒක ව්‍යාජ ප්‍රකාශයක් නොවන බව ජනාධිපතිතුමා ප්‍රායෝගිකව ඒ ලියවිල්ල සකස් කරලා මේ දක්වා ආපු ගමන් මාර්ගයේදී පෙන්වලා දීලා තිබෙනවා. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් නොමැතිව මොනම ආකාරයකටවත් හැකියාවක් නැහැ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා ලබලා දුන්න ප්‍රවේශය ඉතාමත් සාධනීයයි ස්වර්ණමයයි. එයා අත නොහැරිය යුතු අවස්ථාවක් බවට පත් වෙලා තිබෙනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට 11 බාධා වීම් වලට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ අද පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ කොටුව දුම්රිය පළ ඉදිරිපිටදී. ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් පිරිසක් මෙලෙස උද්ඝෝෂණය නිරත වුණේ නව රජයේ දින 100 වැඩපිළිවෙල යටතේ ලබා දුන් පොරොන්දුවක් වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට අකුල් හෙලන පාර්ශවයන්ට විරෝධය පළ කළමින්. දැන් මේ වෙනකොට 19 සම්මත කරගන්න බැරි වෙලා තියෙනවා. පෞගේ ජනාධිපතිනම් පරාජයටපත් වෙච්ච ජනතාව ප්‍රතික්ෂේප කරපු ශ්‍රී ලංකා පක්ෂයේ විසින් 19 වෙනි සංශෝධනය සම්මත කරගන්න බාධා කිරීම අපි දකින්නේ ඉතාමත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී කාර්යයක් හැටියට. මේ 19 වෙනි සංශෝධනය සම්මත කරන තෙක් අකණ්ඩව මේ රටේ ජනතාවට නායකත්වය දීලා කුමන්ත්‍රණය පරද්දවලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ටික ක්‍රියාත්මක කර ගැනීම සඳහා මැදිහත් වෙන බවට අපි ජනතාවට පොරොන්දු වෙනවා. ඉකුත් රජයේ සමයි ගිවිසුම් අත්සන් නොකර ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා වත්මන් රජයට මුදල් ගෙවීමට නොහැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය ජෝසෆ් මයිකල් පෙරේරා මහතා සඳහන් කරනවා. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කටයුතු රැස්වීම අමතමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. කමිටු රැස්වීම ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන ජෝන් අමරතුංග සහ ෆිලික්ස් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කෙසේ වෙතත් සම සභාපතිවරයෙකු වන බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද මේ සඳහා සහභාගි වී සිටියේ නැහැ. අපි තුන් දිනක් ඔපත් කරලා තිබුණා මේ සභාවේ වැඩ කටයුතු මෙහෙවන්න. ෆිලික්ස් පෙරේරා මහතුමා ආවා, මම ඉන්නවා. බස්නාහිර පළාත් සභාවේ මහමැතිවරණ නැහැ. මම දන්නේ ඇයි කියලා. එතුමා මං හිතන්නේ මේ රාජපක්ෂ මහත්මයා එක්ක තනිලා කිනවා ඇති. ඒක කමන්නේ. එතුමාගේ යුතුයකමක් තියෙනවා ඒක කරන්න. කෙසේ වෙතත් අපි මේ වැඩ කරගෙන යන්නේ. අස්වී රජයන්ගේ ආරම්භ කරපු වැඩවල අස්සකීපයක් තියෙනවා. සමහර වැඩ තියෙනවා. යුසුම් අස්සම් කරලත් නැහැ, ස්මේදු හදලත් නැහැ. ටිකන් ගල් බාගෙන ඉන්න තියෙනවා. මේ පිළිබඳව තීරණයක් ගන්න වෙනවා. මොකද සල්ලි දෙන්න විදිහක් නැහැ. යුසුම් අස්සම් කරලා වැඩ අවසන් කරලා තියෙනවනේ ඒ 90%කට දැන් සල්ලි සබඳුමට ඇවිල්ලා තියෙනවා. වැඩ පටන් අරගෙන කොටසක් කරලා ඒක එහෙම නතර වෙලා ඒ වටත් අවශ්‍ය මුදල් ටික ඔක්කොම දෙනවා. දැනට දෙවෙනි කොටසක් ලබලා දීලා තියෙනවා. කහවත්ත කොටකෙතන කාන්තාව ඝාතනයේ සැකකරුගෙන් DNA පරීක්ෂණ සඳහා රුධිර සාම්පල ලබා ගැනීමට අද අධිකරණයේ අවසර ලබා දුන්නා. යනුව සැකකරු මේ මාස 5 වන දා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝග කළා. 4 වන දා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේදී චන්ද්‍රානි ස්වර්ණලතා නැමැති 39 හැවිරිදි කාන්තාවගේ ඝාතනයේ සැකකරු වූ ඇගේ 18 හැවිරිදි පුත්‍රයා මේ මාස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා විසින් අද නියෝග කළා. ඝාතනයේ සිදු වූ ස්ථානයේ තිබී සොයාගත් සැකකරුගේ මුදල් පසුම්බිය සහ ඔහු හැඳ සිටි සරම නඩු භාණ්ඩ ලෙස කොළඹ අපරාධ කොට්ටාසය මගින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. සැකකරුගේ DNA පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රත්නපුර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට කුරුවිට බන්ධනාගාරයට ගොස් රුධිර සාම්පල් ලබා ගැනීමටද මෙහිදී අවසර ලබා දුන්නා. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයට බලපෑ සුළි කුණාටුවෙන් මේ වන විට ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළි කුණාටුවෙන් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වුණා. සුළි කුණාටුව හටගත්තේ බිහාර් ප්‍රාන්තයේ ඊසාන සහ උතුරු ප්‍රදේශයේ. කුණාටුවෙන් එම් ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට දැඩි හානි සිදු වුණා. කෙසේ වුවත් ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ සුළි කුණාටුව පිළිබඳ එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු පූර්ව දැනුම් දීමක් සිදු නොකළ බවයි. බොහෝ දෙනා පවසන්නේ මේ හේතුවෙන් විශාල හානියක් සිදු වී ඇති බවයි. මේ අතර සුළු කුණාටුවේ නිපදවර පත්වුවන්ට සහන සැලසීම සඳහා බිහාර් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා එහි සංචාරයක නිරත වුණා.
අවතැන් වූ ජනතාවට වියලියාහාර ලබා දීම සඳහා බලධාරීන් පියවරගෙන ඇති බව සඳහන්. සිලකනාටුව හේතුවෙන් තුවාලු ජනතාව ප්‍රදේශ කිහිපයක රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මේ සමගින් රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. පුවත්ලව අලුත්ම තොරතුරු සමගින් හෙට දවස 9:30ට හමු වෙමු දෙරණ අරණ සමගින්. ආයිබෝවන්.